යි අපි ධර්ම සාකච්ානතතාම් ප්‍රශ්න චාරත්ම වැඩ පිියොල ලිෙත ප්‍රශ්නලින් ආරම් කරු අපි ිට පත්ස භාගතරන විදියට උද්ධනකින් ඉල්ලා සිටු. අව සරයි ගෞරව නිියස්වාමිනාන්ස දෙසය පනස්තුන් වැනි භාවනා වැඩමුළුවේ තුංවන දිීන ධර්ම සාකච්ඡාව සඳහා භාවන වැඩ සටහන තුළින් ප්‍රශ්න එක කොළහක් සහ දුරස්ථ භාවන වැඩටහනතුළින් ප්‍රශ්න හත්තරක් වශේ නොකෝම් ප්‍රශ්න පහලවක් පේවානයට දිරි පත්තවෙලා තියෙන. ඔබහන්සේවෙත ඉදිර්පත්තරීීම සඳහා නමස්කාර පූරක අවසරයි. හ පලවෙනි ප්‍රශ්නය ගෞරෝනීය ලොකුස්ෝමින් වහන්සේගේෙන් අවසර පර්යංකය මම මෙතන හිඳිමිකයා ටිකවේලාවක් වාඩිවී සිටියමි ඉන් පසු හුස්ම ඇතුළුවීම පිටවීම නිරීක්ෂණය කළමි නොයෙකුත් සිතුවිලි සිතතුලට ඇතුළු විය. නැවතත් මූලික කවන්ටහනට සතිමත්විය. ටිකේලාවක් යනවිට සිතතුළට වාහිර සිතුවිලි ඇතුළුවීම අඩුවිය. ශරීරයේ දෙස නිරීක්ෂණය කරන විට දෙපතුල් පිළිබඳ කිසිදු දැනීමක් නැතිවිය. නමුත් මුහුණ ආශ්‍රිතව දැනුවත් බවක් ඇතිවිය. මෙසේ පෑභාගයක පමණ කාලයක් සිටිය හැක. මාගේ මේ අත්දැකීම පිළිබඳව උපදෙසක් ලබාදනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි, සක්මන. වැලිමළුවයේ දකුණවම වශයෙන් පාදතබමින් සක්මන ආරම්භ කළමි. සිත අතීත අනාගත සිතුවිලිවලට ගමන් කරන්නට විය. නමුත් නැවතත් සිත දෙපාවලට සතිමත්විය. වරෙක වැලිපොළවෙහි එරෙන ස්වභාවයත් තවත් විටක පොළවෙහි තද ස්වභාවයක්ත් නිරීක්ෂණය විය. එසේම බාහිර ශබ්දවලට සිත යොමු විය. ටික විටෙක පාද දෙකට සිත යොමුවන අතර තුර චබ්දවලටද සිත යොමූය. මෙලෙස පෑයක පමණ කාලයක් සක්මනැහි යදු නැමි උපදසක් ලබා දෙනමෙන් ඉල්ලා සිටිමි. පරිියන්කේ පෑභාගයක් තක්මනේ පැයක්ක් ඔගේ ගත කරට පරිියන්ක මුලදී දකිනකොටයි විනාඩ දායකට පස්සේ විශ්කට පස්සේ තියකට පස්සේ ොක්කදයක වෙනස්කම කියලා දකිින් හොඳට අස්ථා බිල තියෙන ප දක්මනත් තේමයි පෑක් ඇදුලත. පයි වමී අතර දකුණ අතර වෙනස වගේම වමින් වමට වමෙන් අපට මොනවන වෙනස්කම් වනිෙනවා දකුණේ දුණ දුණන දකුණුට කොච්චට වෙනස් කපිෙනදත් කියලා බලන්ඩයි පෑ දීලදී ඇති ඒකට මනසිකාරයෝමේලානෑගේ අප දේවල් ගෙනතා කර ති නි අනි දවසය වගේ වෙලාවක් හමුණත් එකදිකට ඒකාරමුණනත්්දිගේ පරිියන් ක හෝ සක්මනි ඒ අර්මුණ කාලානු රූප මොකද වෙන්නේ කියන එක ආශස ප්‍රසද්ධකේ සන්තන්තරනවේ ආශවාසිං ආශවාසියට සංසන්ධන ීගංවාශස සන්තෝ කීපික රස්සංවාස සන්තෝ කියල බුදුජාණශ පෙන්ලදෙන් ආනන්නේ වෙනස දකිින්ඩ කියලාපයෙනනවා ඒගා ප්‍රශ්නය. දෙවන ප්‍රශ්නය. ගෞරෝණය ලොකු ස්වාමින් වහන්සේගේ අවසර පර්යංග භාවනාව. මම දැන් මෙතන කියා කයට සිත ගත්තාම ආනාපාන සතිය හෝ පිම්බීම හැකිලීමට වඩා මගේ සිත ඇදී යන්නේ රැහැයිනා දේටයි. පරහන්න ඇතුළි සයිල්ලඩ් සවුන්් එකටයි. අව්වද දෙස බැලීමට ගියත් ඊට වඩා ප්‍රකටව රැහැයි ශබ්දය ඇසයි එදින එදා වැඩ කටයුතු වෙලදීත් රැයි ශබ්දය ඉතා ප්‍රකටව ඇසයි. සක්මන් කරන්න ගිය විටත් පයට සිතතියක්ද්දී ඊට වඩා ඉක්මනින් රැහැයි ශබ්දය ඇසයි මෙයට උපදෙසක් බලාපොරොත්තු වෙමි. මේ මැරිච්ි බය නැතිබාට ලක්ුණ නින්ද කියල නැතිබාට ලකුණන තිී එළෙන් බාට ලකුණ වශයෙන් පෑ විචාත්‍ර මේක හිත නරත් කරන්න. ඒ හිතට නැතුරන කිසිීමම චිත්ත අක්ෂණය කෙලෙස්ුපතිදින්නේ. ඒ සහතිකේතියෙන් නිසා ඒ ඇතුළින්න සද්දේ රැහැයි සත් දෙනවෙයි. ඇතුරින්ග සෞන්ඩෝ සයිල්ලන්ස් ආගන ඉන්ඩ එතුකට තමට තේරෙ අඩ අසල් රැසීම අතරන්න පුළන්කගේ එතුවට දැනගන්න පුළුවන් කොහමද දැන් ැස්සලති අකුසල් ක්‍රියත්මක වෙන්න කියල නිසා මේක සතති පිටපු ලක්ුණ කරගන දවසේ පැවිසි අතරම ගත කරඩ කියෙලායනවා ඒගය. තුංගන්න ප්‍රශ්නය කගෞරෝණියය ස්වාමිින් ව හන්ස සක්මන් භාවනාව උදේ පාන්දර මාල් අනුපැදුරේ වම දකුණ වශයෙන් සක්මන් කළමි බොහෝ අවස්ථාවලදී යටිපතුලේම් නුද්දු බව දැරුණ අතර සමහර අවස්ථාවලදී තද බව දැනුනිි. ටිකවේලාවකින් සිතුවිලි පැමිණියද සෑම පියවරක් පාසාම සතිය පවත්වා ගත හැකිවිය. ඉන් පසු ධනහිස වේදනා ඇති වූ අතර දකුණු කකුලේ උඩ කෙළවරද වේදනා ඇතිවිය. යටිපතුලේම් රුදු බව සහ සීතල නිසා සුකවේදනාවක් ඇතු වූ අතර ධනහිස සහ දකුණු කකුලේ උඩ කෙළවර දුක්ක වේදනාවක් ඇති වූ බවත් පයතබන සෑම මොහොතකම මෙම ස්ථානවල දැනුන වේදනාවත් අත්වින්දමි ඉන්පසු ශරීරයේ නොදැනෙන ස්වභාවයක් ඇතිවූ අතර වේදනා පමණක් දැනෙන්න්නට වූ බැවින් එ දෙෙස බලා සිටියමි පර්යංක භාවනාව මම දැන් මෙතන වාඩවී සිටිනවා යන හැඟීමෙන් පර්යංග භාවනාව ආරම්භ කළෙමි. සුළු මොහොත්තක් ආනාපානය වැටහුණු අතර පසුව ආනාපානයේ සිවුම් වී ගොස් ශරීරයේ නොදැනෙන්න්නට විය. මාගේ තොල් දෙක වැදන ස්ථානයත් අත් දෙක එකතු වී තිබෙන ස්ථානයක්ත් පමණක් දැනුනිි. ටිකවේලාවකින් එකපාරටම ගැස්සීමක් ඇතිවිය. ඉන් පසු මාහුස්ම ගන්නා බවත්වාඩිවී සිටින බවත් වැටහුණද. සිතේ නිස්කලංක බවක් පැහැදිලි බවක් වැටහුණ. මේ ආකාරයෙන් දෙතුන් වතාවක් ගැසීම ඇතිවිය. අනුසාසනා කරන සේක්වා. ඕ පිටේගිය හිත නැවතේෙඉන්නේ අනාපානයට නැවත ඉන්නේ කායියටනං ඒකාන්ත අත්වැශල්ලක් කෙන. ඉතික බලන්්ඩ කකිරෙක් න දිකයි වෙලාදී. හිත පිටිකිය හැම්වෙලාම නැවතති ඉන්නෙ මොකෙද කියල බලා බහනා නොකරණෙ කරාට බලන්නයක් නෑ. සතියන වඩන කෙනාට දන්නෙත් නෑ අඩුව හිත පිට ගා කවෙලා න්න හිත පිටිගිය කෙනාට සති වන කෙනාට අරුණ තියෙන කෙනාට බාණන්න පුුවන් පිටග හිත නැවතෙන්නේ අරබුණටද සතියට කේක දැකීමම අපිට තියෙන විශාල ආතතියක අසාහන එක දුරුවීම ඇති මේක එක ලීවෙලා තියනවා ඒවුනත් ඒ එක හිත පිටියන මේගේ කරගන කරන්නේය අනකොට තමන්ට තමන් පිබඳ තින චෝදනක ඔක්ො හේදලලා. දකොත්තමට තමයි චෝදනා කරන්න ට පස. ඒකෙන වෙන කෙනවුට චෝධනා කරණත් නැට පස්සේ. ඇති නිසාහ රහස්සතියන්න පිටගියහිට නැවත ඇවිල පදිංචවෙන කොහෙද කියලා තවදුරටත් සාදර වඩ කිය අප යනවා ඉගාවිකට අතර වෙන ප්‍රශ්නය තෙරුවන් සඩ්නයිත් ස්වාමින් වහන්ස. මම මෙම භාවනා වැඩසටහන්ට සභාගි වන්නේ ප්‍රථම වරට වෙමි. මින් පෙරද භාවනා ප්‍රගුණ කර නොමැති අතර භාවනා කමට හනක්ද ලබා නොමැත්ත. එම භාවනා වැඩ සටහනේ ප්‍රථම දිනයේදී භාවනා කිරීම මදක් අපහසු විය කළ යුත්තේ කුමක් දයි හරි අවබෝධයක් නොතිබෙනු නිසාවිය යුතුය නමුත් එදින ඔබවහන්සේ කමටහන් සුද්ධ කිරීමේදී හා ධර්ම දේශනාවේ දේශිත කරුණු ඔස්සේ දිගින් දිගටම භාවනා කළමින් ප්‍රථම දින උපරිම භාවනාව විනාඩි විස්සක් වූ නමුත් දෙවන දින ඒ විනාඩි හතලිය දක්වා දීර්්ගවිය පර්යංකයේදී මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කිරීම දිගින් දිගටම කළෙමි. ඉන් පසු කෙෙන් හුස්මට අවධානය යොමු කළමි ප්‍රථමයෙන් හුස්ම ගැනීම පිටකිරීම වේගවත්විය. එහිදී ආස්්වාස ප්‍රශ්වාස යනුවෙන් මෙනෙහි කළ අතර කෙටිහා වේගවත් හුස්ම බරගතියද දැනුණි. කෙමෙන් ඒ හර්ද ස්පන්ධනයට සමානවන තරමට වැඩි වූ පසු ආශ්වාස ප්‍රශ්වාස නොදනීගියය. ඉන් පසු මාහර්ද ස්පන්ධනයට හිතයොමු කළෙමි ඉන් පසු නැවතත් ඉතා ගැඹුරු ආශ්වාසයක් සමග සැහැල්ලු හා සිහින් ප්‍රශ්වාස වාර කීපයක් විය සිතට බාහිර අරමුණ පැමිණියද මාදැන් මෙතන යන්න පසක් වූයේ පාද හා පසු පස ප්‍රදේශය පොළව සමග ස්පර්ශයණි මේ සෑම ක්‍රියාවක් අතරම මා මෙතනය යන්න අවබෝධයෙන් දුටුවමි ෙල පිටු පසහා කොන්දේ වේදනාව තද බල ලෙස දැනුනද එය වේදනාව යනුවෙන් මෙනෙහි කිරීමෙන් තුනීවීගියය. පසුව මුහුණේ ඇ කම්මුල් ආදි අදිය සෙලවෙෙන්න්න මෙ දැනුනි. වරහනතුළ වයිබ්‍රේට් එයත් මම සිහියෙන් මෙනහි කළමි. මාවටා යමක් කැරකෙන්න්නක් මෙන් දැනුනිි. ඒත් සමඟ ඇස් ඇරුණි. තද හිසේ කැක්කුමක් දැනුන නමුත් ඒ නොතකා නැගිට සක්මන් භාවනාව යෙදුනෙමි. ිටික හිසේ වේදනාව සමනය විය කර ස්වාමින් වහන්ස. භාවනාවේ වැරදි ඇතොත් අනුකම්පාවෙන් වදාාරන සේක්වා. ේ භාවනාකින වචන අංකල සතතිය පිටනා කියරලියන්න්න එතුරොක් බෙහොම පාසල් විශ්යක්ක් වගේ උගරන්නට පුළා. කොයි වෙලාවකාහරි බෑන්්ඩෝ වැට හිච්ච ටික කාට කියලා දෙන්න දහත් දෙකින් මේ බහ දෙකත් තමකද කරන්න ඕන කියර අන්නේ දාට තමන්ගේ දැන්ුවට පුත්තුම හයික් කෙන දවසත් දෙක් හටමලා ඉගෙනගත් අනම ගක්ද්වක. අරම හිට පිට වන්නේ හන් කර සති පිට වනනික ඔන්න කාටල් පොඩ්ඩක් කියලද නිකියොත් අර තමයි ඉගනගත්යකට පුදුම පන්දරයක් ලැබෙනුවා. එහමයි මේ සාාසනය මෙතක් කල් ලැවිල්ලතියන්නේ. එතියේ නිසා තමන් ඉගනගත්ත ක්‍රමේ නිකං උත්තහ කරල බලන්. බහමනකකිෙන වච්චන අයින්කරන සාපරි භාච්ච සද්ධ මාලාගේ. අයිංකරන සති පිහිටනවා කියලා කියලද. එතවට මේ බෞදතික විද්‍යාවගරනක වෙල. ම සරල් වැඩක්ව ආගමාන කූලෝ කරන යමතම අමාරුව ට නිසා ර්චනේද අනන්න පුරදවෙන්න්න ම සති්‍යය පිහිටවා කියෙන අදහසේ. බහනකින වචනතිය ූඥන් වචනය.ඒ අල්ලපු හැමකිෙනට මොලුව නරක්කලතිනකගේ මට පේරු. එ ඒක් වයිං කරල සත්‍ය පිටිනවා කියෙන ශීෂි උගන්ට ඉගන ගන්ඩ දෙක එකනකට අන්‍යෝන්‍ය ප්‍රත්තිවේර. අප අන ඒගාවිකර. පස්වන ප්‍රශ්නය අවසරයි ගෞරෝණීය ස්වාමින් වහන්ස. විනාඩි හතුලිස්පහක් පමණ සතිමත්ත සක්මනය යෙදීමෙන් පසුව ආනාපාන සතිය වැඩීම සඳහා පර්යංකේ වාඩි වනෙමි. ශරීරයේ තැන් පත්වී ඇති අයිරු මනසින් මෙෙනෙහි කළමි. හුස්ම වෙත සිත යොමු කලාා. නාසිකාග්‍ර හා බෙල්ලේ සිට උදරේ දක්වා වේගයෙන් හුස්ම ඉහලට පහලට යන බව උදරේහා පපුුව උස්පහත්වන ගතියෙන් දෙනේ. ටිකවේලාවකට පසුව නාසිකාග්‍රේ තුළින් ආශවාස ප්‍රශ්වාස හොඳින් සිදුවන බව දැන ගතිමි සිත්තවිල්ලි විටින් විට එනවා යනවා ඒත් හුස්ම වෙතම සිත තබා ගැනීමට පුළුවන් දැන්ඩැන් දැනෙන්නේ හුස්ම තියෙනවා යන්න පමණයි. විශාල හිස් ප්‍රදේශයක මා සිටින්නේ පුටුවට ගෑවී ඇති ප්‍රදේශය පමණයි ශරීරය දැනෙන්නේ තවත් බොහෝ වේලාවක් වුවත් මෙසේ සතිමත්ව සිටිය හැකයි සිතේ වෙනස් අවස්ථාවක වහන්න තුළි පර්්‍යංකයේදී හුදකලාව. කර්මස්ථානය ආනාපාන සතිය. හුස්මට සිත හොඳින් යොමු වී ඇත. ටික වේලාවක් සතියෙන් පසුවන විට එකපාරටම උඩුකයේවම් පැත්තේ වේගේෙන් ගැස්සේ. කෙන් දකුණු පැත්තද වේගෙන් ගැස්සේ. තවත් විටක මුළු කයම ඉදිරියට ගැස්සී සිටි ආකාරයෙන් පිහිටයි. මේහෙම අවස්ථාවකම හුස්ම රැල්ල. ඇැල්ලේම සිත පවත්වාගත් තිමි. ගෞරෝණීය ස්වාමින්න් වහන්ස. මට අනුකම්පා කර වැරදි අඩුපාඩු හදා ගැනීමට අවවා ලබා දෙන මෙෙන් අයද සිටිමි ඔබවහන්සේට සුපවත්තේවා තෙරුවන් සන්නයි. වඩවෙල අඉන්න කොටනා ආනපානයේ නැත්තං ඉදියව බලන්න පුළවා හනික් වෙලාලරුවත් බන තමන් ඉදගෙනන්න නැත්තං හිටගන ඇවිදින කොට නිදාගනීන කොට ඉදිියව පත්ව නවාතික. ඒයි ලෝකී තින ෛත්‍ර කියැන්න චත්ර තමන් එඩියාවට හිතාපු හැ වෙලාය මෛත්‍රයක් කරින් ඒකෙන් පිට අල්ලගන ගැන ට ගැසෙන කම්පන වෙන හැම වෙලාය මොකක්දෝ මම දැම් මෙතන කියනකට දේශක්තිය ඒ දවේශයතමයි ජීවිතය කියැන සන්තාර්රිකයන දුකන කෙස් කියන කරතවයි මම ඉන්න හැම වෙලා මම ඉන්න ඉරිය්වේ කොයිරයා වේටියත් ඒ මෛත්‍රී තිය නන දාකො චත්්‍රපෘතිය කෙලෙසෙන්නේ. අලුතින් කෙස් රස්සේ නෑ නිසා ය පරිියන්කේද අල්ලගත්ත ක්‍රමය ඉඩියෝ හතරීරියඔ්වයේෙන් පවත්තන බලන්ඩ කියෙන යනවා ඒගහය වන ප්‍රශ්න, ගෞරෝණය ස්වාමීින් වහන්ස සක්මන ඔබ වහන්සේගේ අවවාද අනුසාසනාවෙන් ඉතා සාර්ථකව සිදු කළ හැකිය. පෑක පමණ කාලයක් පාදයේ විළුබ දෙස ඇතිවන කම්පනෝස්සේ වම්හා දකුණු පයේ පොළවට ස්පර්ශවීම දැන්නේ. විලම්බ පාදයේ ධාරේසා ඇගිලි අතර වෙනසද දැනේ මෙසේ දිගටම බාහිර අනෙකු ත්‍රූප ශබ්ද අතරම දිගටම සක්මනය සිහිය පවත්වා ගත හැකිය. අද උදෑසන හතර සිට පහදක්වා සක්මනෙන් පසු පර්යංකේයට සූදානම් නෙමි වාඩ වූ පසු ඉඳගෙන සිටින ස්ථානය සහ පාද පොළවට වදින තැන තදට දැනේ. අත්තිබෙන ස්ථානයද දැනේ එයින් ඉඳගෙන සිටින බවත් නිදි නැති බවත් දැනේ බාහිර සිතුවිල නිසා ඉතා බාධාවන බැවින් සංස්කාර නිසා ඇවිස්සෙන චරිතයක් ඇති බව ඊයේ දේශනාවෙන් දැනගතිමි ඊයේ දින ඔබවහන්සේගේ අනුශසනයෙන් බාහිරෙන් කය දෙස බලන අයුරින් මුලින්ම පර්යංකයක් එය තුළින් නාසේ අගට මතුූ කුස්මද දැනේ ආස්සාසය හොඳින් නාසය අගට දැනේ ප්‍රස්්වාසේ ඉතාසවුම්ය නොදැනෙන තරම්ය බාහිරින් කය දෙෙස බලනවිට ආශ්චර්ර්යකි කිසිදු සිතුවිලි වලින් කරදරයක් ඇතිවූයේ නැතර්. එසේ දැනිදැනී සිටිනවිට හුස්ම සවුම්වේ ඉතාසිවුම්වේ එයටද දැන් බියක් නැත. ප්‍රශ්වාසයෙන් අනතුරුව එකවරම දැඩි නිශ්බ්ධතාවයක් දැනේ. කය නොදැනී අන්නාක් මෙැනි එහෙත් ඉඳගෙන සිටින බව දැනෙන බරගතියෙන් කිවහැකිය හුස්ම දැන් නාසය අගට නොදැනේ. එය පපුුව දෙෙස ඇති කුඩාතනකින් දැනේ. එහි ඉස්සීම පහත්වීම නිසා හුස්ම ගන්නා බව දැනේ. මෙසේ පැයක් පමණ සිට උදෑසන ආහාරයට පර්යන්කෙන් නැගිටිමි ඉදිරි පියවර සඳහා කරුණාවෙන් අවවාද අනුශාශනා ලැබේවා. ඔහම තමන් නිධාගීනය වෙලා පිටිදුර බැලුවොත් තමන්ෙම අවමංගල්ලියට සම්බදවයට පුළුවන්. තමන්ම මැඩ්ලා බටහි ොල්ලෝ දාගන ක්කුඩාදත් යාන න්නකට තමම්ම හිල්ල අනිච්චාවත සංකාරා කියනවගේ ඒ අමංගලට සම්බන්ධගුණ හම ඔය මරණයට තියෙන බයත් අඩවෙලා යනවා. ඒයවගේ අර ාහිදල බලන බැල්මම මර්රාන්තිකයි කෞුරොකත් කැමැතින අයි කරා කෙරුවොත් අපිට පුළුවන් රෝකටි දියා බලාගෙන කෞද්දු මේ නටවන්නේ කාගෙන ආය පත්‍රියතු මේ එක දුවන්න කියලා බැලුවොත් බයිවන්නඩ තියෙන එතැන්තම සා නිතරෝ මරා නුසතිවැඩන්න පුළුවන් පිටඉඳදල බලන්න බැල්ම තමම්ම මැරිඩා තමම් ඒ මරණානු ශ්‍රීරි කරන වගේ ජීවිතයේ දිහා බලන්ඩ ඒකට විතාාල රිසච්චකක් යනව අවරුදු දර්මයිතන් තිස්කානක් මරණ පැයේ අදැකම් කියලා ඉගුල්ලෝ මේ තමන්ගේ කයින් ගිලියන හැටි ආපව් එන්න හැටි විස්්තර කරල පෙන්නු. ඇති ඉස්සරලාම කරලා තියෙන බුදුරජන්සන්. දිසා කරනාා කල මැරෙන්්ඩ අපා න ග පු්‍රශ්. අත්වන ප්‍රශ්නය, ගෞරෝණීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව. පර්ර්යංකේ වාඩියූ තැන් සිට ආශ්වාස ප්‍රශ්වාස රැල්ල තුනී විය. ඇතුළුවන තැන හා පිටවන තැන කිසි සේත්ම ප්‍රකට නොවවත් ඉතාම බොදවගිය මීදුමක් සේ සිහින් උනුසුමක්කා සිසිල් වායුවක් පමණක් ගමන් කරනු දැනිනි. මුළු කයම නිශ්චලවිය. ආශ්වාස ප්‍රශ්වාස වෙන් කරගත හැකි නොවනත් ආශ්වා සහ ප්‍රශ්වාසේ ගෙවෙන දෙස හිස් බව හොඳින් අත්දුටමි කයක් නොමැතිවාක් මෙ වූ අතර සැහැල්ලුවත් දැනුණේ ගෙවෙන ආශ්වාසහා ප්‍රශ්වාස අතර වූ අවකාශය දෙස පැෑක්කට අධික වේලාවක් පර්ර්යංකයේ සිට බලා සිටින විට විශාල හිස් බවත් පුද්ගලය කොහිදැයි සිතනේ. සක්මන ඇැමැත්තුූ වාහනයක් පණගැනුවක් සේ සක්මන් ආරම්භයේ සිටම එක මොලුල්ලේ සතිය පවත්වාගෙනයාමට හැකිවිය. දෙපා මාරුවෙන් මාරුවට පොළවෙහි ස්පර්ශ වනවිට වෙනදාමෙන් පොළවෙහි රළු සුමුදු ගති මෙන්ම ශාරීටිකව සිදුවන කම්පන චංචල දහඩිය දැමීම ගැනද හොඳින් දෙනුවත්ය. ඇවිදීමට අපහසු අසනීප තත්ත්වය මගහැර දැඩිය අදිිස්්ඨානයෙන් පෑකට වඩා අධික කාලයක් සක්මනයහි යදනුවා අතර. වෙනදාමෙන් සක්මන අවසාන මනා. ජීවයක් ලැබුණි. නොකඩවා දෙපය තබන විට දැනෙනෙස් පර්ශය මෙන්ම දෙපය පොළවෙහි නොවාදින විට ඒකාකාරීව දැනෙන්න්නා වූ හිස් බවද එක දිගට අත්විදිමින්. විශාල සැහැල්ලුවක් දැනනු අතර දෙපය නැත්නම් මෙම දැනීම දැනෙන්න්නට තැනක් කොහිදේ සිතුනිි. එවිටද පුද්ගලයෙක් කොහේ දය සිතුනිි. රුණා කර ඔබවහන්සේගේ උපදේශ ලබා දෙෙන සෙක්වා. ඔක්කමල වගේ සක්ම කරනන මේ ලෝක ජීන ප්‍රශන ඔක්කම රයි ඒ තරම්ම බුබ්බඩයි ඒක තරම්ම තරීර හෝරයි ඒ තරම්ම කම්මලි ඇවිදින්නෑ තියනිසා මේ ඇවිදින වෙලාවටට සක්මනක්ම නොවුනත් ඇවිදිනකට හිතයා ඉන්නවන යි පුදුමා කාර සෞ්‍යයක් ඇති කලදේ න පුතුමාකාර චිත්ත විසුද්ධයක් ඇති කර දෙෝ. ඇ ඒකත් ඒ නැති කරන්්ඩයි අද තාක්ෂණය හැදිලති. නැරන්නයි තවත් තව තාක්ෂණක සොයාගැනීම කරන්නේ පොල ඇවිදිිනිකෙන ඇති කරලා. තිීරිසනුම් ඕක දැන්නවා. ඒකුල්ල තාක්ෂණය ගන්න පයිය. ට ලිට රෝ තති මොක් අතේ මනුස්සයාට වෙචිදේ ගැන තිරිසන්නු හරම කණ ාටුවෙන් ඇත්තේ මේ මනස්සෙන් මොන්න තරං අමන තක තීරු මරි ජාති අද කම්මැලික බුබ්බඩ තරීරහොට ජාතියක්දිිකය. මනුස්ස්‍යයා හැදුවොත් තිරිසනත් කම්ලිින්. ොල්ොන් ාතියන බෝඩ්ඩ මනුස්සකාණය ආහාර මේ නනාතිකයන් පතුරන්ට දෙන්නෙපා උන්ගේ රිසච කන දස ඇුන්ට පික ඇැදන ති නුසය කැක කෑම න්නවත් අ ර මට පික ම ගෙවල්ල හැ බල්ලන්නට ිහක් කැලයින්න බලට බල ොත්ල න උට ගාදාවල් ට ඇතින්නේ. ගෙවල්ල න්න බල්ලට කොල්ලන්නට වැඩිය ලෙඩ මුදම මනුස්්‍යයගේෙන්න්න අපපුරු සත ආශසය කරප නිසා. පයිම් පලයල්ලා තියෙන තියෙන පියෝරක් නිවනකරා වේවා කියලා අපි අමූ ඉගවිකරන තෙරුවන් සරණයි ගෞරෝණිය ස්වාමීන් වහන්ස. වැඩුවේ ආනාපානයයි. හුස්මරැල්ල නොදැනී ගොස් කයද නොදැනී බලා ඉන්නා හිතක් පමණක් ඇත. වේදනාවෝද නොදැනෙන තැනට පත්ව ඇත. සිතුවිලි ගලා ඒමද මුලදී තොරක් නැතිව ආවත් ඒද අනියත වශයෙන් වැඩුවයෙන් ඒද නතර වූවත්. ඉඳ හිට සිතුවිල්ලක් එතන එතන අනියතැයි වඩමි. ගැඹුරටගේ සමාධයක් දැනේ. එහෙන දැනෙන දෙයක් අරමුණක් ඉඳ හිට ආවත් ඒද මගේ කර නොගන්නා නිසා ඒද මැකීයයි. ගැම්ඹුර නිහට නිස්කළංග භාවයක් ඇත. හිස්වගේ අවකාශයක් සේය උපදෙස් පතමි තෙරුවන් සරන්නයි. මේ අවුල් කරගඩ ඔන්න උබ දෙෙස්ස වනවෙන ඉල්ියගීල ොයි අරික් ගටත හො අග නිහැදී දැ පිුතු කරග තරස ඒකා ප්‍රසන ාවම දැමක් කරගන්න හොඳක ඒඒඩ නඩත්තු කරලා ඒ පවත්තගෙන ෑක තමායි ඇත්තර කරන්න තියෙන එසායේ පිරිසුතුකම විවේකය ප්‍රශ්නයක්න වේක උත්තර ඒකට අනුව අනුව ජීවත්වීම තරම්බෙන විජර ජීවත්වීමට කින සම්මා ආජීවේකය හැබ ඕකට මේ නිවන කිය ඒ පට ලො ගන්නපා අන්න විවේකයේ වැඩිවුනොත් අපි කායට මෛත්‍රි කරාවෙන කයිත කරුණ කරග වෙන අපි මේ කරත්ත බැත ත්තු ගොන්නු වගේ මේ කයින් වැඩ ගන්න නන් කදාකත් කරුණාවක් මයිට්‍යයක්ක් නෙත ඒ මනුස්වේකෙන් කවදකොත් ර අනුට කරුණාව මයිට්‍යයක් ඇන්නනෙත්තැ ස ලවාන්තරම් විවේක ෙන්ඩ දෙන්ඩ ඒක බුබ්බඩකම කම්මැලිකම නෙවේ විිදික නිකංහම්බෙන්න්න න අනකට ගැල්ලපෙන වචචන සම්මාවාචාගැලපෙන කතා ඉකට ගැලපෙන ක්‍රියා තම්මාකම්මන්ත විශේෂයෙන්ම ගැලපෙන ජීවන රටාව. ඒ කාගවත් අහන්නවා මේ ඉන්හරියක් කට්ටීන්න අපින් කමුරුව ගණ්ඩයි අපි ලෞ්ව ධාතකන් කොරෝගඩයි. නිසා කාටද න්නතුව වි කලැජ ජීවිතය ලැබි්චිෙන දේසි නොක දහිතාගන්න අන්න වනි ජීවිතට ජීවනට සකස්කර ගණ්ඩ ගෙලා යවා ඒගා ප්‍රශ්නය. නොවන ප්‍රශ්නය ගෞරෝණය ස්වාමින්න් වහන්ස මා පළමුුවරට පැමිණි යෝගිය එෙක්මි. ඊයේ උදේවරුවේ සක්බන් මළුවේදී යටිපතුලට සිත තබා සක්මන් කළෙමි. ටක වැලි කැටද විටක ගල්කටද ස්පර්ශවන බවද වැටහුුණි. වරින් අර අවට ශබ්ද ඇසුනද යටිපතුලට සිහිය තබාගෙන සක්මන් කළමි. ටිකවේලාවකින් කුරුල්ලෙකුගේ ශබ්දයක් දිගටම ඇසුන බැවින් පාදයේ ස්පර්ශයට සිත යොමු කළ නොහැකි විය. ඉන් පසු නැවත වරක් වීරිය කර පාදයට සිත යොමු කළ බැවින් නැවත වැලිකැට ස්පර්ශවන බව වැටහුණේ. සවසමා සක්මන් මළුවට යන විට කොළ රාශයක් වැටී තිබුණු අතර, ඒ මතින් මා සක්මන් කළමි විට ගල්කෙටත් විටක වැලිකටත් යටිපතුලේ ගැටනු අතර කොල පෑගීමෙන් ඇතිවන ශබ් දෙයක් ද ඇසුනි. පෑභාගයක් පමණ යටිපතුලට සිත යොමු කර සක්මන් කළ විට වැලිට ගල්කෙට පෑගීම නොදැනී ගිය අතර කොලවල ශබ් දේදනො ඇසුනිි එලෙසම පැයක් ප සක්මනය යදුන විට මුළු ශරීරයම හිරි වැටී ඇති බවත් සක්මන් කර නැවත හැරෙන විටත් කිසිම දැනීමක් නොමැත්තිව ඉතාම පහසුවෙන් දිගින් දිගෙටම සක්මන් කළමින් එලෙස මම ඉතා සතුටකින් සහ සැහැල්ලුවකින් බොහෝ වේලාවක් සක්මන් කරමින් සිටියදී ගෙරවීම් හඬක් ඇසුන බැවින් නැවතත් අනෙකුත් චබ්දද ඇසෙන්නට විය. යටිපතුලට වැලිකැට ගල්කැට වැදෙන බාවද දැනනි. කළුවරවී තිබුණ බැවින් සියල්ලෝම නැවත පැමිණියහ පර්යංක භාවනාව අද උදෑසන වාඩිවී සිටින ඉරියව්ුවට ඉස්පර්ශවන ස්ථානවලට සිත යොමු කර භාවනාව පටන්ගත් විට හුස්ම රැල්ලට සිත යොමු විය ටික වේලාවකින් ශරීහිරයේ කිසිම දැනීමක් නොදැනෙනු අතර හුස්ම රැල්ලද නොදැනීගියේය මා ඉදිරියේ සුදුපාට අවකාශයක් දිස්සූ අතර බොහෝ වේලාවක් සහැල්ලුවක් සහ සතුටක් අත් වින් දෙෙමි ගෙඩිය ගසන ශබ්දේ ඇසුනු බැවින් පර්යන්කෙන් නැගිට්ටෙමි තෙරුවන් සරණයි මේ කිය කුරල්ලි එක සදධයක්යනවා අකුණු ගහන සද්්‍යයනවා ඉදී ගාන ද්‍යයනවා ඇති එතකටපෙක් අරමුණුට ඒව නැත්තාා පිකාව. ඉඩියඔට යන වන්නුවට බලන්ඩි කුරල්ලු සද්්‍යය අහාගන්න දිගට ඉන්න පුළන්දක. තක්මන හිත කැල්ලකමන්නෑ. මේ වගේෙන් ට බලන්න පුළාන්මං ආය යන්න මේ කුරල්ල සදි ම හ න්න ඇල තො කුරල්ු සද තහනගම සක්වන් කරන්න පුලොන්. එතට එක හැඩේ එකවර මේ අරමුණු දෙකකින් අ සුන් කරගන්න මන් දෙකේම අවධ්‍යත්තය රක එතකට ගුල්ලු සදධට නොදකින් කියන්නත් නෑ. අරමුණට තීත ගණඩ පුළුවන් හෝ බෑකිල සතුරක් ඇති වෙන්නෙත් නෑ. එතකොට තමයි අපිට බහෝ වැඩක රේ යද්ද කම්බය විචින්න වගේ කරදරයක්කින්තුරව කැටමක් ඇතිනකර යනුපුරන්ිපැත්තිීම භහන කොච්චරග කියත් තමන්ගේ වාහණ හප ගන්නඇතුව අන්නනම් මේ වගේ කෙනකොට පුළුවන් වෙයි කුඩලු සදධයක් කඇහුට අපව ගණ්ඩෙවා ගඩ නතු කරලු සදම ඉඩ බල පොඩා එසට හිත ඉබේම දන්නම නැතුව දමල්ලාට අරමුණට ේනු. ඒවගේ තියෙනවා හිතෙත් ඇතුළත් ඒනම කද්ද බයිල්ජවා ඒක තේරෙන් න්නට ඩපපුලි කියන ගඩක් පුලිමියන්ඩල් පලෑන්ක නිගග. එ නිකම් මේේනවා එතුර දෙකම වශචී භාාවයක් ඇති කරගන්න පුළන් එනිසා පිටිගෙන අරබුණු කරදරයට ගණන් ගන්න නැතුව ඒකට ඒති ගන ඒක පලචාාව අරමන්ට ටති කියන ඒකට පලචචාවයි කියලා මතික වවෙන්න බාන තුකොට අස්ට ලකධර්ම ම්පානුවවීමේ වැදගත් පාඩවක් කම්වේ. දහවන ප්‍රශ්නය ගෞරෝණය ස්වාමින්න් වහන්ස සක්බන් භහාවනාව කකුල පොළවෙහි ගැටන ස්ථානය කෙරෙහි අවධානය යොමු කරමි. ලනු පැදුරහි රළුල්ස් පර්ශය පතුලට දැනේ සක්මන සිදුකරන අවස්ථාවේදී සිතුවිලි ගලා ආවත් සතියට හානිත් නොමැත සිතුවෙලි පැමිණ යයි ටික වේලාවක් සක්මන් කරන විට ඇස්පියවී ගෙන ගොස් වැටෙන්න්නට යැයි. මේ තත්ත්වය මත දිගටම සක්මන් කිරීමේදී. ඉරායාසයෙන්. එඩම් උත්සාහෙකින් තොරෝ ඉබේ සක්මන සිදුවේ. පර්යංක භාවනාව. හොඳින් පට්ටලවී සක්මන් මළුවහි පසකින් වාඩිවිමි. පළමුුව කයපිරමීඩයක් සේ ඇති ආකාරය සෙමින් මෙෙන් හිකළමි. මගේ මුල්ල කර්මස්ථානය පිම්බීම හා හැකිලීමයි. මේ වනවිට පිම්බීම හා හැකිලීම නොදැනෙන බැවින්. මතුවන කවර හෝ අරමුණක් නිරීක්‍ෂණය කරමි ටිකවේලාවක් යනතෙක් සිතුවිලි කීපයක් පැමිණගියයේය. පසුව සිතුවිලි ගලා ඒම නතරවිය, කය ඇතුළතින් ඉතාසිවුම් කම්පනරාශියක් මතුවිය, කම්පන වෙන්වෙන්ව නිරීක්‍ෂණය කළ නොහැක, කම්පන වේගේ වැඩිවී ක්‍රමයෙන් අඩ වී නැතිවීගියයේය. පසුව කයහි තදගතිය නිරීක්‍ෂණය කළය. කළමි තදගතියද නැතිවීගියයේය. දැන් කය ඇති බවක් නොදැනේ සිතද සිතුවිලිවලින් තොරවිය. එක්වරම මම අවට අවකාශය විහිදන්නට විය. දැන් මම මමෙක් නැත ඇත්තේ සීමාවක් මායිමක් පැවසය නොහැකි අවකාශයයි. මෙම තත්ත්වය කොපමන වේලාවක් තිබනාාදේ නොදැනෙමි පසුව භාවනාවෙන් මෙදනු අවස්ථාව සිට ඉතා සුවදායි සැහැල්ලු හැඟීමක් පැවතුනේ භාවනාව ඉදිරියට සිදුකර ගැනීම සඳහා කමටහනක් ලබාද දෙන ලෙස ගෞරවේෙන් ඉල්ලා සිටිමින් වි්ජ අර සාර්ථක පරියාන් කියකට පස්සේ ඒ ඇතිකරගත් සතිය ඉතුර වැඩෝල්ද දේ වෙලා න හැට පොඩක් බල තැන්වැෙන මේ ැඩි ඩ නන්නේ කාහරිම සතෝ සහ හරි ොඳයි ලකු ඟගවීමක් වෙලා තිේෙන න දැන් මීට පැස ඒක නිකං ගංගාවක් වැල තලාට බීගත්ත වගේ නැතිෙනු. අන්නේ සතිය නැතිවෙන පැත්ත බලන්න පුළුවන්න්නම් සතිය නිරෝධය එක අමූතුම දෙයක් තා අමාරය හොයාගත්ත සතිය දැන් නැති වෙලා යන ඇබැක්ග කරදරයක් ම දෙියක් කදරයක් කියල හිතන් නැතුව කරන හැම වැඩකදීම බලන්න මේක නැත්වලායන් හැදද. පුතුමයි එහ මෙනකොට නැතිවලලා යන වේගේ අඩුවරුම් නැචවීම අඩුවෙන්න්න පටන් අරගන නිසා සතියේ විරාගය සතිය නිරෝධය සතිය ක්ෂයවීම සතියේ වැැවීම බලන්ඩ මේක හොඳ අවස්ථාව ජක කරයන් කරන්න ඕන හොතටම සති්‍යාපවිලාවක දෙම නැගිටන ැගට ප්‍රසයකර ොද වෙන්නේ ආනෝකදයා බලාගෙන කරන්න ගියොත් සතියට කරන ගෞරවයක් වෙන ෛතකට සතිය අර ඉක්මටම හෝද පාලුවට යන්න ඒවගේ ආනි සත්්‍යයක් ගන්න පුළා එකකොලොස්වන ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරෝණය ස්වාමින් වහන්ස වසර තුන හතරක පමණ සිට ඔබ වහන්සේගෙන් කමටහන් ලබා සතිය පුණු කරන්නෙමි ඊ යදිනේදී මාගේ සතිය පුහුණුවේ අත්දකින් මෙසේ සටහන් කරමින් සක්මන වැලිමළුවේ එක කෙලවරක සිටගෙන මාදැන් මෙතන සිටගෙන සිටින බව සිහිපත් කළමි ශරීරයේ රිජ්ුව පැවැති අතර පාද වැලිමළුවේ ස්පර්ශව තිබුණි. අත් පිටු පසට බැඳ සක්මන් කළමි. පාද එකිනෙක මාරුවෙන් මාරුවට වැලිපළවේ ස්පර්ශවිය. මුලින්ම විළුම ප්‍රදේශයත් ඉන් පසු ක්‍රමයෙන් පතුලේ ඉදිරි ප්‍රදේශත් අවසානයේ පාදේ ඇගිලිත් වැලිමලුවේ ස්පර්ශවිය. පාදය ඔස වන විටද මුලින් විළුම්ඹ ප්‍රදේශයත් ඉන් පස්ව කකුලේ ඉදිරි ප්‍රදේශයත් අවසානයේ මහපට ඇගිල්ලත් පළවෙන් එසවුනි. වැලි වැඩිපුර ඇති පාද වැල්ලෙහි එරී ගිය බවක් දැනුනිි. සිවුම් වැලිවල පාද ඉස්පර්ශය මුදුවද. රළු වැලිකැටවලදී පතුලේ වැලිකට තදින් ඇනුනද දැනනිි. වැලි සහ පතුලේ. ස්පර්ශය විළම්ම ප්‍රදේශයේ තරම් සංවේදනය නොවූ නමුත් පාදයේ වක්‍ර වූ කොටසේ හා ඉදිරි පස කොටසේ විළුම්බට සාපේක්ෂෝ වැඩි සංවේදනයක් තිබුණි කුරුල්ලන්ගේ ශබ්ද රිලව් කෑගසන ශබ්ද මෙන්ම ඇතින් ගුවන් විදුලියක සංගීතයක් ද ඇසුණු නමුත් ඒ සක්මනට බාදාවක් නොවනි මගේම පාදයට වැලිකැට පෑගෙන විට ඉ චිරිචිරි හඬඩක් නැගයි ඇසද නොයෙක් දේ දර්ශනය විය සක් කිසිදු ආයාසෙක් නොමැතිව ඉබේ සිදුවන ක්‍රියාවලයක් මෙන් දැනුුණි. කම්මැලිකමක් නෙදිමතක් දැනුනද පෑභාගයක් පමණ මෙසේ සක්මන් කළමින්. පර්යංක භාවනාව. සක්මනින් පසු විහාර මළුවේ සිමෙන්ති බංුව බංකුව මත හින්ද කතිමි. බංකුවට අව්ව වැටී රත්වී තිබුණ. එම රස්්නය ශරීරයට දැනු පාද වැලි පොළවට ඉස්පර්ශව තිබුණි දෙයත් උකුල මතත් ශරීරයේ සමබරවත් තිබුණි. වාඩිවී සිටි ඉරියව්ව මනසින් දැක්කෙමි. ඉක්මනින් සමාාවෙන සක්මනින් පසුව නිසාදෝ හුස්ම වේගයෙන් ඉහල පාලගියේය. ආනාපානය කර්මස්ථානය විය. නාස්කුහර දිගේ ඉියලට පහලට හුස්ම ඇදී යනු දැනුුණි. හුස්ම වදින තැනක් නිරීක්‍ෂණය නොවුණි. මුලින්. ේගයෙන් ඉහළ පහළ ගිය හුස්මවේගේ ක්‍රමයෙන් අඩුවිය ආශ්වාසය සඳහායම් ශක්තියක් අවශ්‍ය බවත් ප්‍රශ්වාසය නිරායාසයෙන් සිදුවන බවත් දැනුණි. කනට නොයකුත් ශබ්ද ඇසුනි සුළගේ සීත මෙන්ම ඔව්වේ උනුසුමද දැනුනි සිතට නොයෙකුත් සිතුවිලි ද තිබුුණ නමුත් අතරින් පතර හුස්මරැල්ල ඉහළ පාල යනවා දැනුුණි ඉතාම කම්මලි පාලු නිදිමත සියලු හැඟීම්වල සංකලනයක් අත් වෙදෙමින් නමත් සැහැල්ලුව ප්‍රීතියක් ද දැනුණි. මෙසේ පරයන්කේ විනාඩි පණහක් පමණ ගතවී තිබුණේ. ඉදිරියට සතිය පුහුණු කිරීමට ඔබවහන්සේගේ මඟ පෙන්නුවීම මට අනුකම්පාකුට ලබාදන මෙන් පාද නමස්කාර පුරකෝ ඉල්ලාසිටිමින්. මවෙලා දැ කම්බලිම විවේකය පාළුගතිය නිවැනි පෙරනිිමිත්තක්කරත් නිවන ඉන් ඉස්සල්ලායින්න ලුණක්කර ගත්තො. ඒලා පේනවා පාලුව නිර්මට සම්මලිගතර යවට බඩේ ගැක්කුම් දතේ ගැක්කුම් කනේ කැක්කුම් මොන්නම දෙයක්ත් පේනතෙක් කාලකනෑ එතකොට දමයි මේ කම්මලිකමේ නිදි මත එන්නේ වෙන්න කැක්කුම අපිපුරමත් තවාට ක ොදාක්කොත් ඉන්නට නිසා මේ පි කියන්නේ කය හිතයි දෙකම දැන් සංසි දෙන වෙලා එ නැත්තං කරදරයක් නැතුව ඉන්න වෙලා ඒක පේනි මුස් පේන්තුවක්වාල් එක පේන කරදරයක්වා ි කොචරක්ත් තර කබලල්ලිට ඇත්වා ට අකමැතිවවා කරදරල්ට කැමැතිය. එකල නිසාත බැඳ නනරු බලන්ඩුගෝ මට වෙච්චි දේ මේ කරදරජන අරදර තින මේ කරදර තිරගේ කර නැත වෙච්චාමහන බලඩ දම්මම් මකතු කරන්න ගෙ ම කන දැන්නේ ඉතින් ස මේකට කොච්චර ලේසිද යන්ඩ හැබ මේ තේරුම් ගන්න එක මිනිති මත මේ කම්මලික මේකා කාරකමතුේ පාලුගති එන්නේ මුොනම ලෙඩක් පය පිඩාක් කර නැතිලාය. එක් කාටල්ලට දානවයි වෙලා නත්තන් කාගල්ලෙක් පිතරට ගෙන්හරි කමන්න ගන ගන්න හො මේ අමනේන්ට තමයි මනුස්සයි කලක මෙ මේ අමනයින්ට තමයි මනුසයි කියලක ඇේඒහොඳට දැනගත්තරම් අපිට තයෙන භාරනදක කොච්ච අර විවේක ස්ාන ලබෙන අදෝකට ප්‍රමෝද වනානම් ඔට ප්‍රසන්න මනසක් ඇැති කර ගත්තන උද කලාවට විවේකයට විශවාමයට උත්තරි මනුස ධර්මයක්ක අධ මානුසික ධර්මයක් ලවාන්තරන් කිසිීම වෙලාකාගත්තුවකට බාදා කරන්නත් එබා. තමට විවේක එනකොට කල්පනා කරගන්ඩ මේ වගේ වෙලාවල් තියෙනවා ජීවිතය අපිට තියෙන්න්නේ එක අඳුනාගැන අගේ කරන එක. ඔබි මෙති කරලා තියන්නෙත් අනුගේකට බාධ කරලා තියෙනවා. අපි මේකට වෛර කරලාතිය. මන්දනාව වන්දනාව අන්ඩ අපේ කල්පනාව මට්ට හරි පාලුහි ළම යෝගීල බන්ධනාගමන කරි අගන්න නාකි අන්ඩයි නාකිච්න්ඩයි වෙලා තියන දේ. කකු දෙල්ල ගහන්න ඕන දෙල්ගාක විවක වෙච්චිකම කාට අට කතාාව පවුගලයි ඒන ලිති ප්‍රශ්න අවසානයි වදන නොද ජත අපියන සූ එකට අවසරයි ස්වාමීන් වහන්ස කමටහැන් වාර්තා හතරක් ලැබී තිබෙනවා පළවෙනි වාර්තාව තෙරුවන් සරණයි ගෞරණය ස්වාමීන් වහන්ස සතිමත් ලෙස සක්මනෙහි යදේ. කායික ස්පර්ශයන් ගැන දැනුවත්ය. ඉරියව්ව අනුවය ගැටීමට ලක්වන ස්ථානය අනුව දැනීම පවතින අතර, ඉඩක් නොමැති කය ගැනම දැනුවත් ලෙසයි දැනීම පවතින්නේ. යම් තැනකද අරමුණුවන්නේ ඒ ගැන දැනුවත්ය. දැනීම් සම්භාරයක් ලෙසක් ඉඩක් තිබුණක් නැවත එලෙසම ක්‍රියාත්මක වේ. නිශ්චල ජලය මතට නනවත්වාම වැටින ජලබින්දු වගේය. පර්යංකයේදී හුස්ම අරමුණුවන අතර, අද දිනේදී හුස්ම බාහිර පරිසරය සිට ඇතිේන මොහොත ගැන දැනුවත්ය. ටිකරේලාවකින් වෙන්කොට හඳුනාගත නොහැත. පස් පපුුව හොඳට උස්පහත්වන අයුරු නිරීක්ෂණය වේ. මෙවැනි නිරීක්‍ෂණයන් වෙන්වෙන් වශයෙන් නොකළ යුත්තාක් ලෙස දැනෙන්නේ මේ ඉරියෞද් දෙෙක තුළම කායිකව සිදුවනදේ ගැන හොඳින්ම වැටහෙන නිසාය. භාවනාව කෙරෙන ආකාරය දැනේ. නිරායාසයෙන්ම සිතුවිලි දකි. මුළු කය ගැනම දැනුවත් බවයන්න එකවැ එක වැකියකින් පැවසිය හැක සිතුවිල්ලක් ආවත් යනවා ගැටීමක් වෝ ඇලීමක් සිදුවනක් දන්නවා එහෙම උනා කියයා පීඩාවකුත් නොදැනී දිගු කලක සිටම යෙදී සිටින බැවින් සිතෙහි ස්වභාවය අරමුණුවන විට හැසිරෙන ආකාරය කිසිවක් නොමැතුව ගත වන කාලය දැනී. ස බවක් නම් තවම නොදැනී. සමහර වේලාවට මේ දැනන දේප තවත් ගැඹුරට බැලිය හැකි බව වැටහේ. සැමදාම පැත් දෙකක හෝ දෙක හමාරක භාවනාවක යෙදීම හීනයක් වනාා. ඒත් පවතින පරිසරසාධක වෙනස්ුවත් දැන් නොදැනීම සතිමත්ව ඉන්නවා. කිසුවකුගේ වුවමනාවක් අවශ්‍ය නැති බව වරකට වැටහෙනවා. යමක් ගෙවෙවිින් කාලය ගත වෙනවා. පසුතැවීමක් ගැටීමක් ඇලීමක් සිදුවුණොත්, සිදුවන්නේ තවම කෙලෙස්මාර බන්ධනයෙන් ගිලිහි නැති නිසා බව දන්නවා. ෂණයකින් ෂනිකව සෑම මුොහුතක්ම ගෙවී යනවා. කිව නොහැකි තරං ෂණයන් සමූහයකි. කය සහ සිතුවිලි වේගයකින් වැඩ කරන බව පවැඩකරන හැටි පහදා දෙන්න. සතිය දියුණු කරන්න ස කරන්න. සීලය සෙමින් සෙමින් පරපූර්ණය වනසේ දැනී. එවැනි තවත් දේවල් ගැන වැටහීමක් ආවාත් ඒවා පැහැදිලි නැත. අත්දැකම් මත ගමන් කරන මෙහි අඩු පාඩු සකසා දෙනමින් පාරණිකව ඉල්ලමී ඔබ වහන්සේට සංවිධයක මදුල්ලට පින්සුදු වේවා නිවනින් සැනසේවා. ලෝක සිජන කිසිීම දෙේකට මම අවසි නෑ. ඒ වෙන්න තින්දි වේෙනො මම කරගත්ත ගමන්තමයි ප්‍රශති. ඒ කවුරු නැතත්ව වැඩි වෙන. මම එකක් කරගන මේක මම කිය ගන්න ඊට පස්සේ මුද ඳල හැඳ වෙනක දෙකට කව් පනුවයෙක් වගේ ගොඩදාප මාල්ුවෙක් වගේ ගැහෙන. මේ හොල්මට ෙදර හිට යන ොන කරදර ඇත ගෙල ඉන්න නිසුන් මේට පස ෙද නිසු දදුම්බ තෙි වු යගන කකායින්න නති අතන් අර හොල්මන නෑ ආරප පාසිගනේ මැරියල්ල අපපා මැරණට පස මේ ලෝකෙට සන්තියක් ඉන්න කං අනුගේ වැටුවට ඇගිි කහණ කරයිඇගිල ගැවුත් ඒ ඇගලි යනවා නිසල් කිය ගඟක්නක පුටුවත් යේල බලාගනව හිට පා ගට එගිලි හෝොත්මයි පැගන්නේ එගලි ගහන්න එපා ඇගි හවත් දක කැලබේ නවේ ගංග යන හැට බලාල ග.මසා මම නැති ලෝකෙ කොච්චර සුන්දරවේදක ලත මොම කටු කරනේ මතමයි ගම කරන්න රලාම බාමකෙ හිතා ින්න මතම දේරම කරන්නක මම ගරන ක් කරන එක විතරයි කක්කා කන්න වදර දාගන්න අල්ික ටිකිත් ගන්න. පැත්කට නානම් ඔය වැඩටි හරීර සීයක්මීර සීයක් ප වැඩේ හොඳට සිද්ධ වෙන්න මම අයිට ඒත් ැිීම තිය හුදවට බලාලන්න පුලා වැඩේ ලස්සන්ට ඇනෑට. අනේ ඒනිසාම හොල්මන් කවදා ැයිද කවදාක නාක මැර නෙත ඇඳ කා වෙන්නෙත්නැකිවගේ කෙල වෙන කම්මයි මමේ බලානෙන්නේ මන්නම් මැරෙන්නේ. ම මැර නද වි බල යි තරම නොකානවී බලහින්න පුලලා මිනිස්සු කියන්නයි රෙද්ද සිතාගන කනවා කනව කනවාගේක ගෑගන හැටි. මේ නුවට කොච්තරනයි ැවත්තවිට පස්ස නැන. දනිසා තැනක්යාගන්න හැන්ගෙන් තමක් නැතුව ඔ වැඩ යන හැටි බලන්න ඉතාාවත්ම ලස්සරයි. අපි ගැන බීටීම එකට වැඩි බාරදලා අපි පැත්ත කලා ඉන්න මෙසේ මෙසේ කෙනෙකුට කරන්න බෑග. කිසි වෙලාකට අනුකර දේ මං තරම් හොඳ නෑවගේ හිතෙනවා න ඇත්තට ට වැඩි හොඳයි. ට වැඩ තාවමතම ොඳයි මනත්තන එක නිසා හතුර බලාන්න සිද්ධිය තිය පිට කෙනෙක් බලනෝග හිතුක වැඩවල කිිම දක් වන පිතන මන් මනු රජයත් ලාාජුත්ට ය යාලිටයි අලාපාල වේග ඒමකන්න න එට මර්ද මැරණයි කියන්නක එට උදෙරකූල් අගන්න ඇබ අය පහමාට වෙනකොට හිතු දෙවෙනකොට ඉරි පාන එකක් නැතිවේද ම මැරුුණයි කියලාිස් සූ ඔෝ දට වෙනවා නිසා කටුණවා කළ පැන්තම් ගණ්ඩ කටනා කළ යඩමන්නකට වැැල වැැන්න ුූමිගෙන ප්‍ර්නතිය න ස ිසුමකදී ප්‍රශන ගෞරවනීය ස්වාමීන් වහන්ස කාලයක සිට ඔබ වහන්සේලාගේ උපදෙස් අනුව සතිය පිහිටවීමට උනන්දූ අයෙක්මි ඒ දදස් විස්සේ ජූලි මුල සිට දෙනපතාම නොකඩවා පැයක සක්මනක් සහ පැයක පර්යංකයක් ද අනිවාරයෙන්ම කළමින් යදරදී නිවාඩුවේ කළහැකි ක්‍රියාකාරකම් සතිමත්ව කිරීමට දැල්ලි උත්සාහයක් ගනීම. ඉඩක් ලැබනාාම හවසටත් සක්මනක්හා පාර්යංකයක් කරමි. දුරස්ත වැඩමුළු වලට සාකච්ඡා සහධර්ම දේශනාවලට සවන්දීමෙන් ගැටලු විසඳාගත හැකි විය. සක්මනේ සතිය පිහිටුවීම. දිග අනු පැදුරක පාදවල චලනය පතුල්වට සතිමත්වී කරමි. ාදෙන් පාදට ශරීර බර මාරුවන හැටි ලනුපැදුරේ පතුල තබන විට දැනෙන තද ගතිසිවුම් ගති පැදුරේ මෝස්තරය විදදියට ඉහලට පහලට කොහු ගොඩක් ඇති තැන්වල ස්පර්ශයද ගොරෝසු ගති උුසුම් සිල් ගති ආදී ධාතු ලක්ෂණ සතියට හසුවේ. සමහර විට ගොරෝසු පොහු කෑලි පතුලේ විධ තැන්වලට වේදනාවන් ඇති කරයි. එය පය එසරීමෙන්, සමගම නැතිවේ. නිරායාසයෙන් ගමන යනවිට විටක සතිය වෙනත් අරමුණකට පවතින බව පෙනේ. ප්‍රපංච දක්වා නොයන බවවැටහේ. සිත්තුවිලි කළයුතු දෙයක් පිළිබඳ සැලසුමක් බවද, සමහරවිට ඒවා රාග දවේශ, ඊර්ෂ්‍ය මාන හා සම්බන්ධ ඒවා බවද අවබෝධ වේ. බීමතින් ඇවිදින ආකාරයකට සක්මන් කිරීමේ ගතිය තරමක් අඩුයි කියාහිතේ. එලෙස ඇවිදයාම ඉඳහිට දවසක සිදුවද එය පැෑ අවසානයට ලංවෙන්දී සිදුවන බව පෙනේ. සක්මන පළමුව කරන නිසාදෝ මට එය සතුටකින් කර නිමා කළ හැක. පර්යංකය. වාඩිවීමට පුඩා පුටුවක් යොදා ගනිමී අරමුණ ආනාපාන සතියයි. හුස්ම වදින තැන ගැන සතිමත් වෙමි නාසිකාග්‍රයේ ඇතුළතයි. ති දෙකක් කොමන කාලයක සිට සම්පූර්ණ පැයට එක ඉරියවෙන්රි සම්පූර්ණ පැයම එක ඉරියවෙන් පැවතීමට අපහසු බව නිරීක්ෂණය වේ. සමහර දවස්වරට පැයම පරියංකයේ සිටියද ඇස්සර බලන විට පාද දෙක ඉදිරියට දිගුවී තිබින බවත් අත් දෙක ඉන දිගට බැඳදමා ඇති බවල් දැනු නෙමී. එහෙත් හිස දක්වාම කිසිදු වෙන සක් නැත. ශරීරයේ ඉදිරයට නැවීමක් පෝ පැත්තට ඇලවීමක් තිබීමත් නිදිබර ගතිියත් නැත. පස්ුවදා මම මේ ප්‍රශ්නය අවධමත් විය යුතුයයි සිතා පටන්ගත්තෙමි. පැයභාගයක් පමණ සතිමත්ව සිටියාට පසු කකුල් දෙකම හිමීට ශබද්ධයක් ඇති නොකරම රූරාගෙන ඉදිරියට ඇදෙන අයුරු සතියට හසු කර ගත හැකි උනි. දිිගටම යට සතිමත්ව සිටියමි. පැඒ සම්පූර්ණ කාලයම සතිමත්ව සිටියමි. අදදින පාර්යාංකයේදී මටවාරින්වර ඇනූ මෙෑම සිදුවිය. ඊට ද සත්‍යය පිහිටුවා සිතියද එලෙස සිදුවෙන වාර ගණන වැඩිවිය. මට මහන්සි ගතයක් කම්මැලි මමාක්ද දැනනාා. වෙෙහෙසක් දැනු නිසාත් නැගිටන්නටම හිතුනාා. ඇස්සර බැල්ලොවිට මම පාර්යංකයේ සිට ඇත්තේ විනාඩි විසි පහක් පමැණ. ඇත්තටම කියනවා නම් පසු තැවිල්ලක් ඇති වුණා. පැෑම සිතීමට නොහැකිවූ නිසා. ගෞරවනීය ස්වාමීන් වහන්ස. සතිය පැවැත්වීම සඳහා. යකේ සක්මනය දියුණුව පිණිස උපදෙස් දෙනමෙන් වැද නමස්කාර කරමින් ඉල්ලා සිටිනිි තෙරුවන් සරණයි අවසාන්නයි ය හොදට මකම් ඇැලියල එපා වෙලා පශ්චාත්තා වෙලා නැගිටට පස්ස බලඩ සක්මන ඉදි ඔව කැඩුණුට සතතිය කටන් ඕනක මන්නේ. නිසා විනා විසිිප හයිටිය ඉඳගෙන ඉතුරු තිිස්්පහක් විතර ඉන්න බලන්ඩ නැගිටලා ොනොද කරන්න කිය ොට අපි ැනගන්න පුොලුවන් ඒයකම්මලි රියාවවකට පස්සේ කම්මැලි කාලවෙලාට පස්සෙේ හිත අවදි වෙනවාදේ ඉන්දේන තාාව කම්මලික ඩියුනාක ඒසාඒ ඉරියාපත්ත මාරයේදී සන්ධස්ථානයේදී කම්මලිකමෙන් පට ගත් ත්න් තක්මනින් පත්සේ උනන්දුවෙන් ඩි වුණත් ඒ ඇතිකරගත්ත සතියට මොකද වෙන්න කිය පෝඩක් බලන්න එතකට හැම්බෙලායම අපි TVව කැමරක්ක එක ස්සරයින්නවාගේ. කම්මලවෙලා ම නැගටා නග මහදර ත් නිරීක්ෂණ ඉවරයක් නෑ සතිීවරයක් නෑ ඒකට ලක් වෙන්නේ තමන්ගේ හරීරමයි ඇදරට බලකොට විනාල හත් ශිපහැකල සීමාවක් එකනෑ. කොයි වෙලාහරමික පටන්ගත්වොත් එෙදායිදර නිවන්දකිනකම්ම දිකටම් බලන්නකයිති. ඒකට තමයි ව පස්සනා කරන කිය ලකයානේ. එදට ඉතාමත් ජීවිතය ඉතාමත් මෙෙක් නොදැක්ක පැතිිකට වල් දන්න ොල ම මේ කම්ම ල ්ා පි කරනද. තුවිච්චා අපිරනද මේක ඇතුලේ මොකවද් මොකෙද්දෝ ඉවා ඒකා වැඩ කරන්නේ කාගදෝ න්‍යායපත්තිකට අපිටෝනේ නෑයපත්තික නව. ඒක වැඩි හරිියක් ලස්සනක ඇල්ල තියෙන මේ කම්මෙලිකමක් ඇතුරට පස්සේ දමයි ඒකා කාරිකමක් ඇතුුණට පස්සේ ඒ කරන්න වැඩ ටික බැලුවොත් තාමත්න හාසය ජනක ටෙල්ලිද රාමය එකක් තමයිති සහන්තට මොම්මැලි විච්වෙලාක කරනදේ පොඩ බලන්ඩ එතකොට දැනගත්යාගේ මේ ලෝකයා මේ කරන විකඩා අන්නට වගේ හේතුවක් ඇතුව තමයි කරන්න නිකන්නෙවේ. ඉංසා කරන ලෝක හැම දේකටම ස්පර්ශයක්ත්තියෙන. නිසා තමන්ගේ අර කම්මලි ස්පර්ශයේ පාකම ස්පර්ශය නොදකින් කිය ස්පර්ශයාවට පස්සෙ කරන ැටි පොඩ්ඩක් බලන්ඩ අමුතු සතෙක් මේ ගැතුල ඉන්න. අපි යන්නව ඉගාවකට උතුමන වාර්තාව ගර ස්වාමීන් වහන්ස පාර්යංක භාවනාව ගූලකර්ම ස්ථානය ආනාපානයයි. සතිමත් පාර්යන්කේ සඳහා සැහැල්ලූ ඉරියව්වකින් වාඩිවී හිඳගෙන සිින අයිරු ඩෑස්පියා පරීක්ෂා කර මා හිඳගෙන සිටින බවට දැනුවත්පුුණි. කයට සිතගෙනවිත් වේදනාවන් නිරීක්ෂණය කර සුළු මොහතකින් මූලකර්මස්ථානයට සිත යොමු කෙරනි. පිස්තර බැලීමට සිත නොයදා හුස්මරැලි ගස බලා සිටියමි. වම්නාස් පුඩුවේ හුස්මරැලි නිරීක්ෂණය වුවද දකුණනාස් පුඩුවේ නිරීක්ෂණය නොවී. වම්න්නස්පූඩ්ුවේ ස්පාර්ශවෙමින් ඉවතට යන වායුරවැැලි දෙස හා දකුණෙහි කිසිවක් නොදනෙන බව හුස්මවාර දහයක් පමණ නිරීක්ෂණය කළ හැකිවිනි. පසුව ආශ්වාශවාතය ගමන් කිරීමේ ආරම්භය හා අවසානයක්, ප්‍රශ්වාසයේ ආරම්භය අවසානයක් නිරීක්ෂණය කළමින්. ප්‍රශ්වාසය දිගුවට සෙමින් පිටවී සෙවුල්ුව ගෙවී යන බව දැනුනි. ආශ්වාශයේ අවසානය හා ප්‍රශ්වාශය ආරම්භවීමට මාරුවන විට නාසය තුළ වායු දාාරා හැසිරීම නිරීක්ෂණය විය. එය රව්මට කැරකී දිශාව වෙනස් කරන්න වායු ගුලියක් සේද්දුටිමි. මෙසේ මූලකර්මස්ථානය නිරීක්‍ෂණය කරමින් සිතියමි. විටින්විට ශබ්ද රූප සිතුවිලි නිසා සිතපිට ගියේය. ඒ බව දැනගෙන සිතපිටේගිරේයි මෙනෙහි කළමි. වේදනා දැනුන විට වේදනායයි මෙනෙහි කළමි. එවිට නැවත ආනාපානයට සිත ගෙනා හැකිවිය. සක්මන් භාවනාව. සක්මන් කරන විටද පාද එසරීම බිම තැබීම සිදුවන අයුමනෙහි කිරීමකින් පොරව නිරීක්ෂණය කළෙමි. සිතපිටයාමකින් තොරව පියවර පහක් දහයක් නොකඩවා නිරීක්ෂණය කළ හැකිවිය, ශබ්ද රූපහා සිතවිලි නිසා සිත විසරීගය ඒ බව දැනගත්්‍රී. සිතනවායයි මෙනෙහිකර නැවත සක්මනට සිතයදදු නෙමී. හයට සිත යොමු කර සිටීම තෘපතියක් ගෙන දේ යැයි සිතුනි. මාහට භාවනාව සාර්ථකව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය උපදෙශ ලබා දෙනමෙන් ගෞරවෙන ඉල්ලා සිටිමී. තෙරුවන් සරණයි අවසන්න. ය වර්තාවට ඇහුන් කන්දයගෙන නොට තේරනවා මුල්ලවෙලාදී ප්‍රශ්වාසය වැටහිෙන්නේ ආස්වාත වැටයෙනවා කිය. සක්මනීද කියනවා වරිින්වරහිත. ඉියට අනයි කියලා එතකොට තක්මන වැටෙන්න. ඉති ඒ වැටහෙන් නැති බව දන්නේක තමයි භහවනි ලපිච්ච ලොක්කුම ලාබි. මට මේ දේවල් වැටහෙන් නෑ ඉල වැටනට හක්මන වැටයෙන්න දක්මන වැටනොට හිතිලි ටෙන්න යි දෙවල් හැම වෙලාහම ේනවා මොකද ලන්නේ බලන්නදේ පේනවා අනිටික පේන්න. ඉති එංසා බලනදයට සාපේක්ෂවල නොපෙන දේ නොදැනේ නදේ දිහා බලනක තමයි ආධ්‍යාත්ම කිය කිය ඒත්තමයි භාාවනාකරන්නව නැත්තං සම්පජජය කියකය. හි ඒකට දොරවල් දෙකක්ම එක දෙනවා පරිියන්කේ ඉන්නකොට අපස්වාස වැටහිෙනැ එක ඒකට හුන්තුට අවධාන යොන් කරන්න මේක මට බලනවා පේන්නේ. ඇවිදින වෙලාදි හිටවිලි තියෙන කොට සක්මට පේන්නේ. අහන මේකාරණ දෙකට අවදිවින්න පුළුවන්ම් අපේ ජීවිතය අන්ුරු පැත්තර හිෙව ැල්ල පැත්තරට ඉලියක් වවත් නවඩ ංසායි නොවැැටහන නොදැ දේවල් සටහං කරල තියන දෙක විතර මමේ මතක් කරේ හැකිතාක් දුරට අන්නේකට අවදිවෙන්න බලන්ඩ එතුවට මේගේ අවස්ථාව ලක්ෂකුත් එකක් හම්බේ ජීවිතය පුරාවට අපි දන්න දේ පොඩ්ඩයි ඒයට සාපේක්ෂෝ නොදන්න දේ කොච්චරක් මඟ යරෙනවාදක. අන්නේකට දන්න දේට සාපේක්ෂන් නොදන්න දේන වැටහනද නොදන්න දේට අවතියක් සූදානන් සරීටයක් ඇතිකර ගඩ තකට අපිට ඉඩ ප්‍රස්ථා ක්‍රමසාවිදී කෝට්යක් පාලවෙේ අප යනවා ඒගාවකට හතරවැනි වාර්තාව අවසරයි ස්වාමීන් වහන්ස. ගුරූපදේස් ඇතිව හිස් අවකාශයේ මනසිකාර කරනවා. කමටහන් වාර්තා මගින් කරුණු ඉදිරිපත් කළා ධර්ම අවවාද ලබාගත්තා ආදරයෙන් සාදරයෙන් ්‍රද්ධාවෙන් පෑ විසි හතනම දිගට කරන්න. කියලා එඒ එසේ මයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. කිස් අවකාශයේ සිටින වෙට සැනකින් තදබල එපාවීමක් කල කිරීමක් ඇති වන. ඒ මොහොතේම නැතිවීගියා. අවකාශයෙන් පිටතර යෑමක් උනේ නැහැ. අවකාශයට අවකා පවතින ස්වභාවයක් නේ. කැමති වෙලාවක යන්න එන්න ඉන්න පුළුවන්නේ. යන එන කෙනෙක් තැනක් නම් නැහැ. ධර්ම අවවාද ලැබේවා. තෙරුවන් සරණයි. අකාශයට ස්වභාාවය කියන්නේගටගැන අභාවය කියලා. නිත් ස්වභාාව. ලක්ෂණ බලන කෙනාට අභහාව ප්‍ර්ඥප්ති පේන පටන්ගන්න අරබුණ කියන්නේම ස්වභාවක් බානක් බලායිඉනකට අරබුණ නැති අවකාශය පේ නවා තකට අභහව ප්‍ර්ඥපති පේ මෙතෙක්කල් ඒකට නොදකංකීක ඇතමයි පිහිටියඒ නොපතන් කිය අන්තමයි හිටිය න ස්වභාව ලක්ෂණ ඉවර වෙන්නේ අභාාවෙන් විභාාවය කියල සමාල්ලාට මේකර සර්පඥන්සය සඳහන් කළතිය ඉති එන්සයේ අවකාසිට කියර්වසි මුලක්ම දක්කගක් හට ගැනීමක් මොකක් කත්ම නෑ. එ නැති බව හොන්ට අත්ද කියන්න පුළන්. ඒ තුළ කවදාකවත් අතතියක් කන කවද අදාානයක්ෙන් නැබේ අතනයක් එනායට චිත්සෆීනියක් කිය ලෙඩේ සඳහන් කරන. බයිපෝල කියන ිශේෂක න වැයටට පලිවිච්චිකම බයක් ඇති. ඉතින් බේත් බොනෝ. හැමෝට මෙම නෑ හමට මෙ හැමට තේරබලම පේන දේ බැලුවට පස්ස පේනදඉක් මෝල නොපේෙන දේ අභහාව ප්‍ර්ඥපති පේන පටන් අරගන්න. අභාව ප්‍ර්චතමයි යාගම කලකෑ ඒකත් තමයි ධර්මය කියලකයන එතමයි දර්ශනය කලකය. එක පේනෙම භව ප්‍ර්ඥතිය හර ස්ෝභාවය හර ස්වභාවයටත් කියනව ගත්ති භාවස්වභාවග. ඒකටම අපි අධාන යොම කරන්න හැබයි යෝගාවචරයක විනිවි දලා අභාාව ප්‍රච්චප්තිට ඇන්ඩන්. ගියාට පැස්සවන්න බුදු අමුදුරුව ඉන්න සත්පුරෂ ඉන්න ධර්මය යනනිසා අභව ප්‍ර්චපතිය ප්‍රමාණ කරන්න ඇඩපේ එකම මෝඩ වැඩක් අභව ප්‍ර්‍යත්ති ඉන්නකොට සස්භාව නැති බව දැනකඩපුළුවන් සුභාවේ පමණයි ආතතිීතින්ඒසා අතතිය නැතුවයි දොනන් ඒ අබව ප්‍ර්චපතටය අන්ඩ කියලාපි සමප්ත කරඩයි යන්න වැඩතතා ස්වාමී වහන්ස චැත්්ත එකෙත් එක ප්‍රශ්නයක් තියනවා එක කියවන්න ද අපි උනන්දු කරවන්න නෑඉගරද නානා ප්‍රකාර විකාර වැඩ කරනවා ඇවෙලා වොඩක් නාස්ශනවාක් කැමති විජේට විට ියල වන්නේ ඇන්න එකට අපි සූදාන ලිකිතෝ දුන්නොත් අපිට පුළුවන් සැලසුම් කරන්න. චට චැට්ට එකට හෝ මත ප්‍රකාති කිරීමට අවරදිෙන් නැතුව යන්ඩයි දැත්තියන ජනමාධ්‍යය නැතම් මේ ජනමාධීගල ගත්තිය එන් න් ෝර්ේන් ෙක්නෝජිංන් අපිටඋ පපතිස්ල බිලතියෙන ලිතව දුන්නොත් පේනේල් කොල්ග කේල් ගාගනත පොල්ගාගරනද යඇන්න කියලා. චැට්ට එක ගියෝත් කරන්න ගයත්. සීම වක්නෑ ඉතිසා අපියාට තිල්ලා හිටමු ලිකිතව ඉදිරි පත් කරමකය හොන්ද අප ට විනාලි පහක්කදතින කාටාරී වෙන මොනරරි කියන්න කරන යත්තිවන මංකපු දේල්ල පිබඳව අතපර කාසකිරීමක් පැහැදිි කරගැනීමක් තියනනවියාටි පහක් තියනවා නැත්තන් අපි සමාපත කරනයි බලාපොරොත්තය. දැ විවේක අයිතයෙ නැත්තන්හි නිසත් භහව ඇති ගෙන් කියන්න අපිට වෙන කතා කරන දෙන්නේ. අපි දෙකට පහයි මගේක වෙලා. දෙකයි හතලස් පහ වෙනකං සක්මන කරනවා අයිට පස්සේ දෙකයි හතස් පයියන්දල තුනාමාරගම් පටියන්කයක් කරන. තුනමාර හතර සක්මනක් කරලා අපි හතරට නැවත රැස්ෙන්් බලාපෘත්තිෙනවා ධර්ම දේශනාව සඳහා. ඒ මතක් කිරීමත් සමගම අපේ තැවස්සයේ ධර්මසාහකච්ඡාව ප්‍රශ්න විාත්මක වට පිළ නිමවසටහන් කරනව සම්බන්ධ වෙච්චී සසිරුදනාටම තෙරුවන් සරණයි.